සනාවත පිතුනි අද දවස් ඔබ හැම කෙනෙක්ම ඉතාම සද්ධහවින් සූදානන් වෙන්නේ මේ පංකාග ජීවිතවලට සද්ධහදීගුණ ධර්මයන් දියුණු කරගන්න උපකාරවෙන ධර්මකරුණු ටිකක් ශ්‍රවණය කරන්න. පංහතුන බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේ නමකට සද්ධහා ගෞරුවෙන් වන්දනා කරන වන ඒ වඳන්න ලැබීම පවා ඒකිනට සුගතිය උපදින්න හේතුවෙන කාරණයක් බුදුරජාණන් වහන්සේ දවසත් උන්වහන්සේ උදෑසන මහා කරුණ සමාපත්වයට සමවැදිල ලෝකෙ දිහා බලනකොට දැක්කා වයසක අම්මනෙක් මේ අම්මට ජීවත් වෙන්න ඉතාම සුළු කාලයයිතයෙන් නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා අම්මට ධර්මය අවබෝධ කරගන්න ලොකූ නුවනක් දියුණු කරගන්න ආවිශක් නෑ හැබැයි සුගතිය උපදින්න නම් පිනක් මතු කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්ේ ආනන්ද හාමුදුරන්ටින් ආනන්දය සතාගතයන් වහන්සේ පිටු පසින් එන්න කියල බුදුරජාණන් වහන්සේ වැඩම කරා අර වයිසකම්ම පාරදිගේ ඉස්සරහට එඉද්දී ඒ ඉදිරියට බුදුරජාණන් වහන්සේ වැඩිය වැඩම කරලා අර අම්ම ඉස්සරහහිම්ම ගිහිලා බුදුරජාණන් වහන්සේ මූනට මූනතේලා උන්වහසේ අතර වන ඒවිල ආනන්ද හාන්දුරු කියනවා මෑණියන මේ වැඩ ඉන්නේ මේ මුළු ලෝකටම යහපත උදාකරන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේදී හා බලල වන්දනා කරලා හිත පහදවගන්න කියෝ තින් බලොකූ ධර්මය අවබෝධ කරගන්න නුවනක් නෑ බොහොම වයිස අර කියපු වචනය ඇහුනට පස්සේ හිත පැහැදුනා. බොහෝම සද්ධහවින් බුදුරජාණන් වහන්සේ දිහා බලල ධනගහල බුදුරජාණන් වහන් සිට වන්දනා කරා. බුදුරජා එච්චරයි. බනක් දේශනාකරී නෑ ධර්ම දේශනාවක්කත් ගාතාවක්කත් බුදුරජාණන් වහන්සේ දේශනා කරී නෑ. ආනන්ද අපි ඉස්සරහට යමු කිය බුදුරජාන් වහන්ස ආනන්දහාන්තුරෘත්තිෙක්ක ඒ පහර දිගේම ඉස්සරහට වැඩම කර. අ වයසකම්මට ටිකතුරක් ඇද්ද පාරයින හිටපු එල දෙනෙක් කුලප්පු එච් චේල දෙනෙක් ඒම පාරේ දුවගෙන ඇවිල් අරම්මට ඇනගෙන ගිය එහෙම පාරිම මැරිල්ලා ඇදගෙන වැටුණ. ඒ සැනිං දිවිය ලෝක ඉපදුනා ශාල දිව්‍ය විමානයක් ඇතිව. බොහම සැපසම්පත් ඇතුව ඉපදුනා. මුගලන් මහරහතන් වහන්සේ දිවිය ෝකට වැඩම කරපු එලාවක මේ දිව්‍යංගනාව දැක අහනවා ත් දෙවදුව මේ තරම් දිව සැපසම්පත් ඉඳින්නේ මේ මනුස්සලෝකෙදී මහා විශාල පින්කං කරන්න ඇති අන්නේ වෙලාවෙ තමයි ඒ දිව්‍යයාංගනාව කියන්නේ අනේ ස්වාමීනි මම ලොකුපින් කරපු කෙනෙක් නෙමයි. මම බණභාවනා කරපු කෙනෙකුත් නෙමේ මම ධර්මයක් දැනගෙන හිටියෙත් නෑ නමුත් මම මරණයට පත්වන්න ටික වෙලාවකට කලින් මේ ලෝකට මෙහපත උදාකරන බදුරජාණන් වහන්සේ මගේ ඉදිරියට වැඩම කරා. උන්වහන්සේගේ ඉරිියව් දැකලා බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම පැහැදීමෙන් මම වන්දනා කරා අන්නේ පින නිසයි මං මේ දිවේ ලෝකඉපදදුනේකල්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමකට කෙනෙක් සද්ධාවෙන් ගෞරුවෙන් වන්දනා කරනවානං ඒ වන්දනා කරන පිනෙන් පවා කෙනෙකුට සුගතිය උපදින්න පුළුවංකම තියෙන. එතකොට අදත් ඒවිදිහයටම පින්කර ගණඩ පුුවන් වන්දනා කරළ බුදු දේශනාාවක් සඳහන් තිට්හන්තයේ නිබ්බුතේ චාපී සමේචිත්තේ සමයේ පලන් තිට්හන්තේ ැන බුදුරජාණන් වහන්සේ ජියෝමාන වැඩ සිටින කාලය තුළු නිබ්බුතේ කෙන පිරිනිවන් පාපපු කාලය තුළ ගැන උන්වහන්සේ ජීවත් වෙලා ජීියෝමාන වැඩයි නැද්දත් පිරිනිවන් පෑවට පස්සෙත් කෙනෙකොට පුළුවන් සමේචිත්තේ සමාන සිතුවිල්ලකින් මම මේ ජීියෝමාන බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කරනවා කියලා. ජීියමාන බුදුරජාණන් වහන්සේට සද්ධහාවෙන් වන්දනා කරත්. පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිකරගෙන යමකට වන්දනා කරත් සමේචිත්තේ සමය පලන්. ඒත් සිත සමානයි නං විපාක සමානයි කියන. ප්‍රතිඵල සමානයි. ඒමන පින රැස්වන්න කොහයිද. චේතනාව තුළ. පිනරැස්වනි අපි චේතනාව තුළ එතකොට අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු එක්ක බුද්ධ ප්‍රතිමාව කටහරි. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාරිබෝගික වස්තුවක් ැටියට සලකන බෝධීන් වහන්සේ නමකටහරි. සාර්වජඥ්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරණඩුවෝ කටහරි. අපි බොහෝම සද්ධහාවෙන් වන්දනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරගෙන. ඒ වන්දනා කරනකොට ුදුරජාණන් වහන්සේට වන්දනා කර හා සමානව පින් රැස් කර ගන පොළුවංකම තියෙනු එතකොට අදත් අපට අවස්ථාව තියෙනවා මොක දත් මේන්න කකොට දැම් බුදුජාන් වහන්ස පිින්වන් පළවුරදු කියද දෙදස් පන්සය පනස්තුනයි තව අවුරුදු දෙදස් හාර්සිය ගණනක් ජනතෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය බුද්ධ ධිෂ්ඨානය සරවජඥ ධාතුවන් වහන්සේලා තුළත් උතුන්ම් ශ්‍රීපාදස්ථාන තුළක් බුදුරජාණන් වහන්ේගේ බුද්ධ ශක්තිය රැඳී පවතිනවා. අවුරුදු පන්දාහක් යැනතෙක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ බුද්ධ ශක්තිය ලෝකෙ තියෙනවා ඒ නිසා අපි වන්දනා කරන හැම ධාතුන් වහන්සේ නමක් තුළම ඉතාල්ම කුඩා ධාතුන් වහන්සේලා පවා එකඇන අබයට ප්‍රමාණයට විසිරිච්ච සර්වජඥ ධාතුන් වහන්සේ නමකට පවා කෙනෙක් බොහෝම සද්ධහාවෙන් වන්දනාරනවාන ගියමාන බුදුජාණන් වහන්සේට වන්දනා කරනවාකින් අදහසින් ඒත් බුදුකෙනෙකුට වන්දනා කර හා සමානව අප්‍රමාණ පින්ටැස් කරගන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාලා මයි සද්ධහමත්තම් පේම මත්තාන් සබ්බේතයේ සක්ග්ග පරායනු යම් කිසි කෙනෙක්ගි හිතේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහ මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගෙන තිබුණ නම් ඒ සියලු දෙනාම සග්ග පරායනු සුගතිය උපතකරායනවාකින් ආයමත් එක් තැනක බුදුරජාණන් වහන්සේ ගාථාවකින් පෙන්නල දෙනවා. ඒ කේච්චි බුද්ධන් සරණන්ගතාසේ යමෙක් බුදුරජාණන් වහන්සේ සද්ධාවෙන් සරණ යනවනම්. නතේ ගමිස් සන්ති අපාය ඔහු අපායක උපත කරායන්නේ නෑ. පහය මානු සන්දේහන් මේ මි මිනිස්ශරීරය මේ මු කය අතහැරයට පස්සේ දේවකායා පරිපූර්ය සන්තිකින එයා දිවිය ලෝකේක සුගතියක උපත කරයනවා එනම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැණින් සද්ධාවෙන් වන්දනා කරපු සැනින් සුගතිය යන්න පවා කෙනෙකුට පින්ටැස් කරගන්න පුළුවන්කම තියෙන ඉතින් පින්වතුනි ඒ තරම් ගුණතියෙන මේ ලෝකයට කලාතුරකින් පහල වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශක්තිය බුද්ධ අධදිිෂ්ඨානය ලෝකයේ පවතින කාලයකයි ඔබත් මනස්සලෝක හිපදිලා මනුස්්‍ය ජීවිතයක් ලබල ඒ සර්වජ්්‍ය ධාතුන් වහන්සේලා විශාල් ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ සිටින මේ ලංකාදීපේ තුළ ඉපදිලා බෞද්ධයක් කැටියට එතකොට අද බුදුරජාණන් වහන්සේ උපන් ඉන්දියාව ගත්තත් ඒ තරන් සර්වජ්‍ය ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ වෙනකොට නෑ තිය නිසා පවතුනි විශේෂෙන් මතකතියාගන්න මංගට පෙන්නල දෙන්න ුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණ වලතින අධිෂ්ඨාන ශක්තියගෙන්. තැෙන සිරිපා සටහනක් ඕන විදිහට හදන්න පුළුවන් අද. දක්ස වඩුවෙකුට පුළුවන් ලීකින් සිරිපා සටහන කැටයම් කරන්න දැකලා ඇති ඕන තර. ඒ කැටයම් කරපු සිරිපා සටහන තුළ ද අධි්ානයයක් බුද්ධශක්තියක් නෑ නමුත් අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කිය වන්දනා කරද්දි ඒතුළිනුත් පිනක් වැස්සිනෝ. ඊළඟට පිත්තල වලින් ඔබ දැකල ඇති ලස්සනට වක්කරලති නව බුදුරජාණන් වහන්සේගේ සිරිපතුළ. නමුත් මේ මම සරණගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සටහන නේද කියලා වන්දනාකරදදි පින්ට ඇස්සෙනු. නමුත් මේ වෙනොට දධ අධිෂ්ඨානය බුද්ධ ශක්තිය පිහිටෝපු සිරිපා සටහන් හතරයි ලෝකයේ තුළ පවතිී එයින් එකක් මේ ලංකාවී අපට උරුම විලාතිය නො බ දන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වෙන් නමවෙනි අවුරුද්ධ අටවැනි අවුරුද්ද කැනයට වැඩම කරා. කැලනයට වැඩම කරලා එතනින් බුදුරජාණන් වහන්සේ වැඩමකරේ සුමන සමන් දෙවියන් ්‍යාරාධනය මත සිරිපා සලකුණක් පිහිටවන්න සමන්තකූට පරොතය මුදුනේ එතකොට මේ කන්ද මුදුනේ ඇයි බුදුරජාණන් වහන්සමේ උස තැනක ගිහිල්ල මේ කදක්කුඩ සිරිපා සලකුණ පිහිටවවි ආරාධනය කරේ මිනිස්සුනෙමෙයි දෙවියන් එතකොට සුමන සමන් දෙවියන් ආරාධනා කරේ දෙවියන්ට වන්දනාමාන කිරීම පිණිස සිරිපා සලකුණක් පිහිටවන සේක්වා කියලා එදකොට තියෙන පිරිසිදුම තැනක සුමන සමන් දෙවියන්ගේ අඩවිය තමයි සිරරිපාද කඳුයාය. ඒ කඳු යායම විමාන කරගෙන ඉන්න දේවතාව තමයි සුමන සමන් දෙවී. එතකොට ඒ කන්ද මුදුනෙම ගල් පර්වතය මුදුනේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන ශක්තියෙන් සිරිපා සටහන පිහිටේවේ ඔබ දැකල ඇති මැටිපිඩක අපිට පුළුවන් පාසලකුණක් පිහිටවන්. මැටිකොඩක්කුඩ ට ගත්තට පසේ ටිතුළල පිටනවද නැද මැටිවලේ ඒරලා පිහිටනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන ශක්තියෙන් අර ගල මිලෙක්වන්න අධිෂ්ඨාන කරලා බුද්ධ ශක්තියෙන් ඒ ගල මත උන්වහන්සේගේ සිරිපා සලකුණ පිහිටව්වා. දැන් සාමාන්‍යයෙන් අපේ අටිපතුලක් ගත්තහම වලවල්තියනෝ ඇගිලි අස්ස සිදුරුතියන. ි පොවේ පාදේතියලා අද මුළු පාදේම පොළොව ඉස්පර්ස වෙනවාද. නෑ. නමුත් පාදේම පොව ඉස්පර්ස කරන සතෙක්කින් නොේ කවුද. හස්තිය ඇතාගේ පාදේම පොළොව ඉස්පර්ස වෙනවා. බුදුරජාණන් වහන්සේගේ යටටි පතුළ ගැන ධර්මයේ සඳහන් වෙනවා සුප්පතිතිිත පාදයි නිසාපි කෙන සිරි පතුලක්. සාමාන්‍ය මනුස්සේකුගේ නැති උතුම් ගුණධර්මයන්ගේ පිහිටෝපු උත්තම සිරිපතුලක්තමයි බුදුරජාණන් වහන්සේට පිහිටල තියෙන. ඒ නිසා උන්වහන්සේ පාදේ ති අද්දි මුළු පොළොම පාදය ස්පර්ස කරනුවා යටිපතුලේ වලවල්නෑ පාදය සමයි සුපතිත්තිිත පාද සමාන පාදයක් තියෙන්. මස්වලින් පිරිලතියෙන යටටිපතුළු. ඊළඟට ඒ සිරිපතුලේ තියෙනවා දහසක් නිම්වලලුවරින් යුතු චක්‍ර ලකුණු පිහිටල තියෙන. උන්වහන්සේ, අසංකයේ හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට දානාදී පාරමී ධර්මයන් දසපාරමී ධර්මයන් පාරමි උපාරමී පරමත්ත පාරමී හැටියට දියුණු කරගෙන දියුණු කරගෙන ඇැවිල්ලා. ඒ පිනේ විාකයක් හැටියටයි කෙනෙකුට පින මෝරණකොට තමයි තමන්ගේ ශරීරයක් තුළ මහාපුරුස ලක්ෂන මතුවෙන්නේ. මහාපුරුස ලක්ෂන ඇතුව ලෝකෙ උපදින්නේ ඒ වගේම සංසාරිකෝ පින්කාම් කරපු ගඩාක් පින් දහම් කරපු සක්විති රජ කෙනෙක් තුළත් සම්මා සබුද්ධත්වයට පත්වන බුදුරජාණන් වහන්සේ නමකකි ශරීරයක් තුළත් පමණයි මහාපුර්ස ලක්ෂණ තිස් දෙකක්ම පිහිටන් තිය අතර බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්න අපි ඔබ කල්පනාකරන්න ඔබ ගැන පොළුවේ කොච්චර අපි ඇවිදගෙන යනවාද දැන් පුංචි වැලි තලාවක අපි ඇවිදගෙන යද්දී පාසලකන පොළොවේ පිහිටනවද නැද්ද හි පොොව ඇවිදගෙන ගියාට පස්සේ අඩි පාරවල් පාසලකුණු පිහිටනවා. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සිරිපා තබමින් ඇවිදගෙන යද්ද. පාදය පොළොව ස්පර්ස කරනකොටත් ආශෂරයමත් කරුණු කීපයක් ලෝකෙ සිද්ධ වෙනවා. ඒකත් අටවා විස්තර කරනවා දැන් අපි පොළොව ඇවිදගෙන යද්දී ගල් කෑලියනනවා. ගල් තැල්මල්ලෙන්න්නේ ඕන තරඟ යටිපතුරල ඊළඟට නොයෙක් වර්ග අසූචි වර්ග පෑගෙනවා කටුවර්ගැනනවා වීදුරු කටු පෑගෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පාද ෝසෝල පොළොවට ලංකරනවත් සමගම පොළොවේ තියෙන උස්තැන් යටට යනවා. වලවල් වගේ තියෙන තැන් ඉස්සිලායිනවා පොළොව සමවිෙනවා. අර යටිපතුල සුප්ප තිට්ටිද කියන සමවතියෙන පාදයේ පිළිගන්න පොළොව සමතත්වයට පත්වෙනවා ඒවිත රක්නෙමයි පොළො වෙතියෙන දවිලි කුණු ගල්බොරොලු මේවා හරියට හුළගකට විසිරිලා යනවා වගේ පොළොවෙෙන් ඇතට විසිවෙලා ගිහිල්ල පොලෝ පිරිසිදු භාවයට පත්වෙනවා. තකොට බුදුරජාණන් වහන්සේ මේ විදියට පිරිසිදුුවෙන පොළෝ මත උන්වහන්සේගේ ශ්‍රී පාදේ තියලා පාදය ඔසෝනවා සමගම පාසලකුණ පොළොවෙන් මැකිලෑනෝ. ඒකට හේතුවක්තියනවා. ඒ හතුව තමයි බුදුරජාණන් වහන්සගේ බුද්ධ අධිෂ්ටානය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා තතාගත බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුල් සටහනක් සිරිපා සටහනක් මේ මහපොලොෝ මත ඇවිද යන අපා දෙපා සිව්පාදී තිරිසංගත සත්ත්වයන්ටත් කෙලෙස් සහිත සත්වයන්ටත් නොපෑගේවා කියන බුද්ධ අධිෂ්ඨානය ඒ නිසා සිරිපා සටහන පාදය ඔසෝනො සමගම පොළුවවෙ මැකිලෑනවා. නමුත් විසේ සවස්ථාවල පමණක් බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන පේන සලස්වල අවස්ථාතිය නවා. ඔබන මතක ඇදි මාගන්දාවට ධර්මය අවබෝධ කරවපු අවස්ථ මාගන්ධදියාගේ අම්මතාත තමයි ධර්මයවබෝධ කරරි මාගන්ධියාව ධර්මයක් අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන වයිර බැඳ ගත්තමිනික්. බුදුජාණන්හසේ ැක්කමේ මාගන්දියාවගේ දෙමවුපියන්ට අම්මතාත දෙන්නට සුවන්ුවන්න පිනැතිීනො ධර්ම අවබෝධ කරන්න පිනක්තිේනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කර ඒ දෙමවපියන්ගේ ඇසට මේ පාසලකුණු යොමුඒවාකින් අධිෂ්ටානින් පොලෝ මත පාසලකුණ පිහිටන්න අධිෂ්ටාන කරලා බුදුරජාණන් වහන්සේ ටිකදුරක් ඇවිදගෙන ගෙහිල්ලා ගහක් යට වැඩ සිටිය. ැ ඉන්දාවියෝ ාල ඇති ත්‍රිවේදය කියලා තියනවා ඒ බ්‍රාක්්මණ ආගම්වල ඒ අයි ඉගන ගන්නවා මේ අංගලක්ෂණ සාශ්‍රයේ ගැන පවා ඒ නිසා ඒ අයි දන්න මහාපුරසලක්ෂණ ගැන පුද්ගලයන්ග තියනංගලක්ෂණ ගැන ගැන් බදුරජාන්හන්සේ පහළවෙච්ච කාල භාවරී කියලා තාපසෙක් ඉදල තිනවා මහාපුරුස ලක්ෂණ කීපයක්ම තිබ්බ. එතකොට ඒ වගේ සමහර පුද්ගලය තුළත් පින්කරපය තුළු මහා පුරු ක්ෂණ පිහිටල තිබිල තියනවා. එතකට බුදුරජාණන් වහන්සේගේ මේ සිරිපතුල් සටහන දැක්කට පස්සේ මේ දෙමවුපියන්ට හිතුනම් මේ නං සාමාන්‍ය කෙලෙස් සහිත මනුස්සේක් නන්නෙමේ. බොහෝම හිතක් දියුණු කරපු බොහෝම නිවිච්ච ජීවිතයක් ගතකරපු කෙනෙක් වෙන්න ඕන. බොහෝම සේෂ්ඨ පුද්ගලයගේ පාසටහන් තමයි මේ නම් පිහිටලතියෙන්. මේකෙනා හොයාගෙන පියවර සටහන් ඔස්සේ. හෝම පරිස්සමින් හොයාගෙන ගියක් කොහිට දැවිදගෙන ගිහින්තෙන්. බලනකොට මේ පියවර සටහන් ඔස්සේ අද්දි දැක්කා පියවර සටහන් අවසන් වෙන තැන ගහක් මුල බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා දන්න නෑ මේ බුදු කෙනෙක් කියල හිතුවේ සාමාන්‍ය තාපස ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. ඒ නිසා යෝජනාවක් කර ඔබතුමා ඕ වැනි ජීවිතයක් ගත කරගෙන ඉන්නන්නේ පා ොතුමා කැමති නැද කියල ඇැහුව මේ අපි බොහොම සිටුවරු දන්නේ නෑ මේ බුදු කෙනෙක් කියලා හිටුවේ තාපසයෙක් කියලා අපට සැපසම්පත්ති නව ධනය තියනවා ඒ නිසා බොහෝම ලස්සන දුයක්කින් න මේ දියනය විවාහකරගෙන බොම සැපසේ ඉන්න කැමති නැද්ද කිය හෝ විලේ බුදුරජාණන් වහන්සේ වදාලා තතාගත බුදුරජාණන් වහන්සේ නමක් යටිපතුලකින්ත් මේ සිරිපතුලෙන්වත් පාදයෙන්වත් ඔය දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත මේ කුණු සරීරයක් ස්පර්ෂ කරන්න කැමති නෑකෙල්. අන්නේ වචනයත් එක්ක රූපයකිරෙ මා්‍යයකින් උද්දාමයෙන් හිටපු මාගන්දියාවට තරහ ගිය. මගේ ශරීරයට මගේ රූපයට මගේ ලස්සනට නින්දා කරා කියලා. හැබැයි අ දෙමවුපියන්ට වැටහුනා මේ ශරීරේ තියන ආදීනෝ පැත්තේඒ දෙමව්පිය අමතාත්ත දෙන්නම එතන වාඩි වෙලා බුදුරජාණන් වහන්සේකින් බනැහව දේශනා අවසන් වෙනකොට සවාන් පලයට පත්වුණ එතකට බලන්නේ එවැනි අවස්ථාවල කෙනෙකුට ධර්මය අවබෝධ කකිරවීම පිණිස බුදුරජාණන් වහන්සේ සිරිපතුල් සටහන පේන සලස්වපු අවස්ථාති නො නමුත් බුද්ධරිෂ්ානයට අනුවනි කැමවෙලාවකම සිරිපතුල පොළොවෙෙන් මැකිලායන ඒ නිසා මේ වෙනකට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සටහන් හතරක් හැටියට ලෝකයේ පිහිටල තියෙනවා බුද්ධ අධිෂ්ඨානයේ බුද්ධ බලය ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පිහිටෝ අධිෂ්ඨාන ශක්තියක් ඇතුව සිරිපතුල් සටහන් හතරක්. එකක් තමයි සිරීපාද කඳුමුදුනේ බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත පිහිටෝප සිරිපතුල් සටහන. ඒ සිරිපතුල් සටහන බදුරජාණන් වහන්සේ දා පිහිටවේ අවුරුදු පන්දාහක් යනතෙක් මේ සිරිපතුරු සටහන නොමැකී පවතීවා කියන බුද්ධිෂ්ඨානය මත ඒ විතරක් නෙමේ අවුරුදු පන්දාහක් යනතෙක් මේ සිරිපතුළු සටහන තුළ දහසක් නම්වලලුවනින් යුතු චක්‍ර ලකුණු නොමැකී පවතීවාෙන බුද්ධ අධිෂ්්‍රානය මත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවි වෙසක්පුන් පොහෝ දවසක නිවන් පාල හරියටම අවුරුදු පන්දාහක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසක ඔය සිරිපතුරු සටහන මැකිලයනවා. ඒ විදිහටයි ධර්මී විස්තරවෙන්. ඒ තමයි පලවෙනි සිරිපා සටහන. එතනින් බුදුරජාණන් වහන්සේ ආයමත් දමදියට වැඩම් කර. ඒ බුදුරජාණන් වහන්සේ ජේත වනාරාමි ඉන්න ඇද්දි තමයි දෙවනි සිරිපා සටහන පිහිටවන්න අවස්ථාවක් සැලසුනේ තමයි ඔඋබහලා ඇති මන්තානි පුත්ත පුන්න මහරහත්තන් වහන්සේගෙන් පුන්න හාමුදුරු ගැන ඔබහ ඇති පුන්න හාමුදුර කියන්නේ සුනාපරන්ත ජනපදයට ගිය කෙනෙ සුනාපරන්තය කෙ අදා පි හඳුන්නනි කොහිද සෞධිය අරාබිය ඇෆකනිස්ථානය වගේ පැත්ත සේදමාවත ඔස්සේ ඉසර ඉන්දයාාවී ඳං ගැල්වල කරත්තවල නැගල වෙළදාමි ගිහින්තියෙන යි ප්‍රදේශවල්ට ඒ පැත් ඉන්දරතින්න බොෝොම දරුණු මිනිස්සු අදත් තින්න දරුණු මනිසු කට ඒගේ ඒදත් ඉඳල තියෙන බොහොම දරුණු අය සුනාපරන්තේට අන්න ලෑස්තති වෙච්ච වෙලායීමම බුදුරජාණන් වහන්සේ පුන්න හමුදුරන්ට අනෝ බහල ඇති පුන්න ඒ පැත්ති මිනිස්සු බොහොම දරුණු නේද පුන්න ඔබ බොම හිතලා මතලද මේ තීරණයේ ගත්තෙ කියලානවා ස්වාමීනී මං කැමැත්තෙෙන්මයි කියනවා මේ තීරණය ගත් සුනා පරන්තයට ගිහි භාාවනා දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගෙන ඒ ප්‍රදේශයේ තුළම වැඩයින්න ඕනකි බදුරජාණන්හන්සේ නා පුන්න ඒ ප්‍රදේ මිනිස්සු බොහොම දරුණුයි. ඔබට බැනවැදින්න පුළුවන් නොයඒක් නිින්දා පහස කරයි. ඒලේ පුන්න හම් දුකන අනිේස්වාමී ාහකතුන් වහස තකොටමං හිහදාගන්නවා. මේ මිනිස්සු මට බැන්නට ගහන්න නෑණි කෙලමං හිතහදාගන්න වාෝක. බුදුරජාණන් වහන්සේ වදාළ පුන්න මේ මිනිස්සු බොහොම දරුණුයි. බැදිවෙලාවත් ඔබට අල්ලගෙන ගැහුවත් පහරදදුන් ොත්. ස්වාමි භාග්‍යතුන් වහන්සේ එතකොට ම හිතහදා ගන්න අනේ මේ මිනිස්සු මේ අතින් පයින් ගැහවට අවි්‍යාවිදවලින් දඩු මුගුරුවලින් මට ගහන්න ෑනනි කෙළ මං එතකොට හිතහදාගන්නවාකින්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පුන්න පැරිවෙලාවත් ඔය මිනිස්සු දඩුමුගුරුවලින් අව්‍යාවිධ වලින් පහරදුන්න එතකොට මං මේ විදියට හිතහදාගන්නවා කිවා ඒ මේ මිනිස්ු කොච්චර හොඳද මේ අ්‍යාවිුද වලින් ධනු ගුරුවලින් මට ගැහවට මාව මරන්නනෑන කෙලා ඒ විදිහයටට මං හිතනවකි. බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න ඒ මිනිස්සු බොහො දරුණුයේ ප්‍රදේශවල ඒ මිනිස්ු ඔබෝ මරණයට පත්කරොත් එතකොට ස්වාමීණී භහක්ග්‍යතුර හස මම හිතනවා මට කොයි තරන් ලාභයක්ද මේ දෙතිස් කුණුප කොටස් වලින් තියෙන මේ නවදුරකින් අසූචි වැගිරෙන මේ කුණු ශරීරය මහ පිළිකුල් සහකත දෙයක් මේක අනිත්‍ය දෙයක් මේක දරාගෙන ඉඳීමම දුකක් කවුරු හරි මේ සරීරයට පහරදීල මරලදාන වන මේක නැති කරලා විනාස කරල දානවන ඒ වෙලාවිත් මන් ධර්මයම අවබෝධ කරගන්න මහන්සිගන්නෝ කොයිතරන් ලාබයක්ද කියලා අන්නේ විදිරට බුදුරාණන් වහන්සසිට පිළිතුර දුන්න. බුදුරජාණන් වහන්සේ වදාල පුන්න බොහෝම හොදයි සාදු සාධ පුර්න්න ඔබ යන්න කියීවා. ේ ප්‍රදේශයට ගිහිල්ලයි ප්‍රදේශයේ ජනතාවට අනුග්‍රහිනිස ඒ ප්‍රදේශීම වැඩඉන්න කියල බුදුරජාණන් වහන්සේ පුන්න හාහමුදුරන් ිටත් කර එතකට මේ පුන්න හාමුදුරු තමයි මේ සුනා පරන්ත ජනපදේයට සේදමාවත ඔස්සේ වැටිච්ච මේ ප්‍රදේශයට ගිහිල්ලා පන්සය දෙනෙක් මේ පුන්න හාමුදුර ළඟගේ ප්‍රදේශහිට දරුණු මිනිස්සු පුන්න හාමුදුරුවන්ගේ බනහල පැවිදි වුණා ඒ සියලු දෙනාම් රහත් වන පුන්න හාම්දුරත් ඇැතුළු ප්‍රදේශයම තමයි කාලයක් වැඩ සිටිය. මේ සුනාපරන්තේටගේ පුන්න මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන් අහසින් වැඩම කරා දවසක් සැවැත්නූර ජේත වනාරාමියට. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරා ස්වාමීනයේ භාක්්‍යවත් බුදුරජාණන් වහන්ස මේ සුනාපරන්ත ජනපදේ මිනිස්සුන්ට ඒ ප්‍රදේශවල බොහෝ සද්ධාවන් අය මේ ධර්මී කෙරෙහි ර්මදේශන අහලා පැදීමෙන් ඉන්න බුදුරජාණන් වහන්සේෝ දකින්න ආසාවිෙන් ඉන්න ඒ නිසා ඒයට අනුග්‍රහ පිණස සුනාපරන්තයට වැඩම කරන සේක්වා කියළ බුදුරජාණන් වහන්සේට ආරාධනා කර නියමිත දවසේ බදුරජාණන් වහසේ ආාධනාවක් පිළි අරගෙන පන්සීයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසිං වැඩිය සුනා පරන්තයට අද අපිහඳන්නනි සෞධආරාභිය ඇක නිස්ානයේ වගේ ප්‍රදේශහා බුදුරජාණන් වහස වැඩම කර ඒ ේදමාවත ඔස්සේ වැටච්චාර භාමියෙන් බුද්ධ ප්‍රතිමා තමයි විනාශකර. එතකොට ඒ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අටවා සඳහන් වෙනවා බුදුරජාණන් වහන්ස වැඩ සිටියේ මක්කම මකුලව කියෙන විහාරය වැඩ සිටියකයට සතියක්. ඒ සතියක් වැඩ සිටිමින් ඒ ප්‍රදේශවල ඉන්න අයට ධර්ම දේශනා කරලා ඒ අයට ධර්මවබෝධය ක බුදුරජාණන් වහන්ේ ආය මත් ජේත වනාරාමයට වැඩම කරන්න සූදානං විච්ච වෙලාවෙ පුන්න මහරහතන් වහන්සේ තුළු භික්ෂූන් වහන්සේලා අනෙකෝ සද්ධවන්ත අයත් බුදුරජාණන් වහන්සේට වන්දනා කර ඉල්ලීමක් කර අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයෙන් වැඩම කරාට පස්සේ මේ පලාාතම හිස්සනාාවගේ පාළුවක් අපට දැනෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට වන්දනාමාන කරගන්න පූජනී වස්තුවක් පූජනය සලකුණක් හෝ මේ සුනාපරන්තේ තුළ පිහිටවන සේක්වා කියලා ආරාධනා කරා. අන්නේ ආරාධනාව පිළිගත්ත බුදුරජාණන් වහන්සේදා මකුලෝ මක්කමකින විහාරස්ථානයේදී දෙවනි සිරිපතුරු සටහන තැබුවා මේ සිරිපා සටහනත් අවුරුදු පන්දාහක් යනතෙක් නොමැකී පවතීවා කියන බුද්ධාධිෂ්ඨානය මත. එතකොට, අ මේ වෙනකොට බෞද්ධයන්ටඒ ප්‍රදේශයකට යන්න බෑ නමුත් කවුරුහෝවේවා ලක්සගානක් ඒ සිරිපතුල් සතහන්ට වන්දනා කරන්න නැද්ද වඳීනවා. ඉති කවරු හරි වඳනව දහස් ගානක් ලක්ස ගානක් පිරිලා වන්දනාමාන කරනවා. එතනින් බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරා දමදිව මධ්‍ය දේශයේ තින නර්මදා කියෙන නදි අසල්. නර්මදා නදිය නාගලෝකයේ නාගයන් අරක්ගත්ත විමානකරගත්ත ලොකු නදයක් ගංගාවක්. බුදුරජාණන් වහන්සේ මේ නර්මදා නදී අසල ගහක්ගට වැඩසිටිය භික්‍ෂූන් වහන්සේලා තඒ අසල භාවනානුයෝගි වැඩ සිටිය. මේ නර්මදා නදටත් ඒ අසල තිබ උක්ෂවලටත් විමාන කරගත දෙවිදව තවුන් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරා. අර නදයට අරක්ගත්ත, නාගලෝකයේ නාගයන් ඉක්මනට පණවිඩේ ඇරිය නාග රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්ස වැඩ සිටින. මේ නද අසලට වැඩම කරලා. නාගයන් පිරිවාරාගත්ත නාග රජුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනී භාග්‍යවත් බුදුරජාණන් වහන්ස. නාගලෝකයේ නාගයන් වන අපටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන්න උතුම් සිරිපා සටහන. හිටවන සේක්වා කියලා ආරාධනා කරක් ඒත් තුන්ගනි ආරාධනාව පිළිගත්ත බුදුරජාණන් වහන්සේ නාගයන් අරක්ගත්ත නාගයන් විමාන කරගත්ත මේ නර්මදා නදීතීරේ ගලාගෙන යන මේ නදී ගල්තලාවක් මත බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයේම බුද්ධ අධිෂ්්‍රාණයක් මත තුන්ගනි සිරිපා සටහන තැබුවා මේ උතුම් සිරිපතුල් සටහනත අවුරුදු පන්දාහක් යනතෙක් නොමැකී පවතිීවා කියෙන බුද්ධ අධිෂ්ානය මත. අද මේ වෙන කොට ඒ සිරිපතුු සටහන අපට හොයාගන්න නෑ නමුත් ඒ සිරිපතුර සටහන තැබ්බුවේ කාගේ ආරාධනාව මතද නාගලෝකේ නාග්‍යයන් ග්‍යාරාධනාව මත එතට මනුස්සලෝක අපිට හොයාගන්න බැරිවුණත් නාගලෝකෙ නාගයන් අදටත් ඒ සිරිපතුරු සටහන ආරක්ෂා කරමින් වන්ධනාමාන කරන ඇති. බල ලංකාවි සිරීපාද කඳ මුදුනේ තියෙන සිරිපා සටහන දෙවියන්ගේ ආරාධනාව මතයි සමන්තකූට පරොතේ මුදුන ෙදා බුදුරජාණන් වහන්සේ පලවෙනි සිරිපා සටහන තැබ්බුයි. එතකොට ලංකාවන් අපි මේ මනුස්ස ලෝකේ ඉන්න අයි. සිරීපාදයන්න්න අවුරුද්ධ කට මාස කීපයයි. හැමදාමයන දවාරටත් යනවද නෑ. නමුත් හැමදාම ඒ සිරිපා සටහනට වන්දනාමාන කරන්නේ ඒ සිරිපා සටහන්ට පුද පූජා පවත්වන්නේ ඒ සිරිපා සටහන ආරක්ෂාකරගෙනඉන්නේ දිවිලෝකවල දෙවියන් ඇතුරු දේවතාවන්. තිය නිසා දෙවියන්ගේ ආරාධනාව මත පිහිටපු ඒ සිරිපා සටහන්ට නිරන්තරෙන් දෙවියන් වදනාමාන කරනු. එතකොට බුදුරජාණන් වහන්සේ එදා නර්මදා නදීතීරයේ තුංගනි සිරිපා සටහන්න තබල එතනින් වැඩම කරා සච්ච බද්ධ කියන පරතයට සච්ච බද පරවතය පිහිට තියන්න දකුණු ඉන්දියාව අදටත් තියෙනවා මේ සච්චබ පරවතය මුදුනෙ හිටිය තාපසේෙක් සච්ච බද්ධ තාපසය සච්ච බදධමයි යාගේ නම තාපසතුමාගේ ඒ නමින් තමයි මේ කන්ද එදාත් හැඳින්ව අදත් හඳුන්නන්න අද ටිකක් නම වෙනස් වෙලා තියෙන. එතකොට මේ තාපසාරාමේ විශාල පිරිසක් හිටිය මේ තාපසයගේ ගෝලය ගෝල පිරිස පැවිදිවෙච්ච අය. බුදුරජාණන් වහන්සේදා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දි දැක්කා මේ සච්චබද්ධ තාපසතුමාටත් අරශිෂෂ පිරිසටත් ධර්මය අවබෝධ කරන්න රහත්තුඉන්න පින තියෙනවා. නමුත් මේ අයි නොෙක් මිත්්‍ය අදහස් දරාගෙනයි මේ තාපසාරාමය තුළ වැඩසිටින්. ඒ නිසා ඒ අයට ධර්මය අවබෝධ කරවන අදහසන් බුදුරජාණන් වහන්සේදා නර්මදා නදීතීර අසලඉඳං වැඩමකරා සච්ච බද්ධ පරුවවතයේ මුදදුුණෙ තිබ්බ තාපසාරාමයට. වැඩම කරලා මේ සච්ච බද්ධ තාපසතුමා ඇතුළු වර සියලූම අනුගාමිකයන්ට යාගේ ගෝල බාලයන්ට මේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරා. ඒ දේශනා අසවනකොට සච්්‍ය බද්ධ තාපසතුමා ඇතුළු ශිෂ්‍ය පිරිස සියලු දෙනාම උතුම් ධර්මය අවබෝධ කරගෙන සියලූම කෙලිසුන්ගේ නිදහස් වෙලා අරහත්තුයට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්මය අවබෝධ කරවලා ආයමත් තමන් වහන්සේ වැඩසිටිය සැවැත්නුවර ජේත වනාරාම පු්්‍යිභූමීට වැඩම කරන්න සූදානං වෙච්ච වෙලාවෙ. සජ්්‍යබදධ මහරහතන් වහන්සේ ඇතුළ භික්ෂූන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රණය කරපු. ඒ ප්‍රදේශවල හිටපු සද්ධාවන්ත පිරිසත් ආරාධනාවක්කරා ස්වාමීනී භහග්‍යවතුන් වහන්ස බුරජාණන් වහන්සේ ප්‍රදේශයෙන් වැඩම කරාට පස්සේ මේ පලාතම පාළුවට ගියා හිස්සනාාවගේ හැඟීමක් අපට ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට සද්ධාව භක්තිය ඇති කරගෙන තුනුරුවන් කිරීම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනව හා සමානව නිතර වන්දනා කරන්න පෝජනීය සලකුණ මේ පරොතය මුනේ පිහිටවන සේක්වා කියලා ආරාධනා කරන්න. ඒ හතවවෙනි රාධ ිග බුදුරජාණන් වහන්සේද සච්ච බද්ධ පරුවතය මුදුනේ ගල් තලාාවක බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණවලින් බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ සිරිපා සටහනක් පිහිටේවායමත් වතාව මේ උතුම් සිරිපතුල් සටහනත් අවුරුදු පන්දාහක් යනතෙක් නොමැක පවතිීවා කියන බුද්ධ අධිෂ්ටානය මත එතකොට පංවතුන ඔන්නේ සිරිපතුරු සටහන් හතර තමයි මේ වෙනකොටත් අදටත් ලෝකයේ බුද්ධ ශක්තිය බුද්ධ බලය බුද්ධ ගුණේ මේ හැම දෙයක්ම රැඳී පවතින උත්තම සිරිපා සටහන් හතරක් හැටියට ලෝකෙ පවතින්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දහස් පන්සේ පනස් තුනක් මේ වෙනකොට ගෙවි ලගයාට තව අවුරුදු දෙදහස් හාර සය ගණනක් යනතෙක්. එකනනි බුදුරජාණන් වහන්සේ පිරිණනිවන් පාල අවුරදු පන්දාහක් වෙනතෙක්ම, ුදුරජාණන්හන්සේගේ බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨානය ඒ සිරිපතුල් සටහන් තුළ රැඳී තියෙනවා හරියටම අවුරුදු පන්දාහක් අවසන් වෙන තැන ඒ සිරිපතුල් සටහන් හතරම එකවරම ලෝකින් මැකීයනෝ එතකොට ඒ සිරිපතුල් සටහන් මැකී යනවත් සමගම තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා මේ වෙනකොට ලෝකයේ සරවජ්ඥ ධාතුන් වහන්සේලා ද්‍රෝන අටක් ලෝකයේ පුරා වැඩසිටිනවා. ඒ සියලුම සර්වජඥ්‍ය ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා අහසෙම බුද්ධ ශරීරයක් මැවිල ධාතු පරිනිර්වාණය සිද්ධවෙන්නත් බදුරජාණන් වහන්සේ පිරිනිුවන් පාල අවුරුදු පන්දාහක් අවසන් වෙන වෙසක්පුන් පොහෝ දවසකද. දැන් සාමාන්‍යෙන් ධර්මයේ සඳහන් වෙන බුදු කෙනෙක්ගේ ජීවිතය තුළ පිරිනිවන් පෑම් තුනක් තියෙනවා. එකක් තමයි ක්ලේෂ පරිනිර්වාණය සෝපාදිශේෂ පරනිර්වාණය කියලා අපි කතා කරනවා කෙලෙස් පිරිනිවන් පෑමේ කියන්නේ සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්තයට පත්වීම. ඊළඟට අනුපාදිශේෂ පරනිර්වාණයෙන් පිරිින්වන් පෑමක්තියෙනවා. ඒ තමයි එෙදා මල් රජදරුවන්ගේ හොපවර්තන ශාලවනෝ ධහානයේදී කුසිනාරාවේ පිරිනිිවන් පෑම. ඒ පිරිනිවන් පාන්නේ ුද්ධ අධිෂ්ඨානයක් ධාතුූන් වහන්සේ ලා තුළ පිහිටවලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහතකට කලින් අධිෂ්ඨාන කරනවා තතාගත බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පැෑවට උන්වහන්සේගේ ධාතුඋන් වහන්සේලා මේ විදිහෙටයි පවතින්න ඕනෙ. ඒ ධාතුඋන් වහන්සේලා විසිරෙනවද ඒම නැත්නම් නොවිසිරී එක කැටියක් හැටියට පවතිනවද කිය එක තීරණය වෙන්න බුද්ධිෂ්ඨානය මත. මීට කලින් වැඩ සිටිය ු සඳ බුදුරජාණන් වහන්සේ ඊළඟට කාශප බුදුරජාණන් වහන්සේකින බදුරජාණන් වහන්සේලා දෙනම මේ බඩ්්‍ර කල්පය පහළවෙච්ච ධාතු විසිරෙන් අධිෂ්ඨානය කරේනෑ. උන්වහන්සේලා පිරිනිවන් පැවට පස්සේ ධාතු උන්වහන්සේලා එකට රත්තරං කොට්ියයක් වගේ එක කැටියක් හැටියට පැවතුුණ. ඒ ධාතුඋන්වහන්සේලා තැන්පත් කරලා එකම චෛත්‍යයි ලෝක නිර්මාණය කර තිය සර් ච ධා තැන්පත් කරපු. නමුත් මේ මහහා බඩ්ඩ කල්පේ දෙවනුව පහළ වෙච්ච කෝනාගමන බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන් අධිෂ්ඨාන කරා ඒ අනෝන් වහන්සේගේ ධාතුන් වහන්සි විසරුුණ. ඒවිතරක්නෙමේ අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ. එදා කුසිනාරයි මල්ල රජදර්වන්ගේ උප්වර්ථන සාලවනෝද්‍යානයේදී. පිරිිනිවන් පාන්න මොහතකට කලින් අධිෂ්ඨාන කරා මගේ සාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහෙට විසිරේවා. විශාල ධාතුන් වහන්සේලා හැටියට කොටස් හතක් ඉතරුණා අනිකුත් ධාතුන් වහන්සේලා ඉතා කුඩා කොඩා කොටස් යටති බිඳි ලගියා ප්‍රමාණතුනක් යටති ද්‍රෝන අටකට බෙදුුණා එදට එදා ද්‍රෝන බමුණ බෙදපු මේ ධාතුන් වහන්සේලා ද්‍රෝන අටම අදත් මේ වෙනකට ලෝකයේ නොයෙක් තැන්ව වල දිවි ලෝකෙ තියෙනව සිලු මිනිසයි සර්වචන ධාතුන් වහන්සේලා ුදුජාණන් වහන්සේගේඒ එක ධන්තධාතුන් වහන්සේ නමක් මේ වෙනකොට දිව්‍ය ලෝකයේ සිලි මිනිසෑ වැඩ සිටි නවා. ඒ තමයි ඔ අහල ඇති ධාතුන් වහන්සේලා බෙදපු වෙලාවෙ. ද්‍රෝන බමුණ ජටාව හගගත්තා සර්වජඥ ධාතුන් වහන්සේ නමක්. අහසේ හිටපු දෙවිවරුන්ට හංගන්න පුළුවන්කමක් නෑ සක්‍ර දෙවියන් කරඩුවක් තියාගෙන අහන්සේ දම් සත්‍ය ක්‍රියාවක් කරා. දෝන බමුණ ජටාව සඟවගෙන ඉන්න මේ ධාතුන් වහන්සේට වන්දනාමාන කිරීම පිණිස. දිවිය ලෝකයේ අප සුදු සුනං මේ ධාතුන් වහන්සේ ජටාවෙන් මිදිලා මගේ කරඩුව මට පිහිටවා කර සත්‍ය ක්‍රයාව කරයි සැනින් අර ජටාවෙන් මිදිච සරවජ ධාතුන් වහන්සේ අහසට පැනනැගලා සක්‍ර දෙවියන් ගතේ තිබ කරඩුව මත පිහිටිය. ඒ සරවජ ධාතුන් වහන්සේ අරගෙන ගලලා තමයි දිව ලෝක සිලිමිනි සෑහැද. ගේ තමයි බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේලා අතර වම් අක ධාතුන් වහන්සේ මේ වෙනකොට වැඩසිටිගේ බ්‍රක්්ම ලෝක සලුමිනි සැයි මහා බ්‍රක්්ම දෙවන් නැතුරු බ්‍රක්්ම දෙවුරුන්දනාමාන කරනවා ඒවගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ විශාලතම ධාතුූන් වහන්සේ හැටියට ඉතුරුණේ ලලාට ධාතුු නලල් තේ ප හිස්කබලක් කොටස් තුනකට විතර ගලවන්න පුළුව. ඒ අතර මේ ඉදිරි පසමතියන කොටස තමයි නලල් තලේ ලලාට ධාතු මේ වෙනකොට ලංකාවේ සේරුවාවිල මංගල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ තුළ වැඩසිටිනවා. එදකොට දකුණු අක දාාතුන් වහන්සේ විසාාලතම දාාතුන් වහන්සේ නම ැට නොබිදී ඉතුරුවෙච්ච දාාතුන් වහන්සේ අනුරාධපුර තූපාරාම චෛත්‍යති වැඩ සිටිනවා. ධන්තධාතුන් වහන්සේලා හතර නමගෙන් දෙනමක්ම ලංකාදීපේ වැ සිටින මහනෝර දළ දාමාලිගාවේ එක ධන්තධාතුන් වහන්සේ නමක් වැඩසිටිනෝ. සෝමාවතයේ චෛත්‍ය රාජාණන් වහන්සේන තුළ නාගලෝකයටගේ ධන්තධාතුන් වහන්සේ නාගලෝකං වඩම්මගෙන පැමිණිලා සෝමාවතය නිදන් කර සෝමාවති චෛත්‍ය තුළ වැඩසිටිනවා. එතකට මේ විදිහෙට බුදුරජාණන් වහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේලාගින් විශාල් ප්‍රමාණයක් ලංකා වැඩ සිටින. ඒ තර නෙමෙයි ලෝකයේ දිවි ලෝකවත් බ්‍රහ්ම ලෝකයේවත් මනුස්ස ලෝක වෙන කිසිම රටක ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකට එකතු වෙච්ච චෛත්‍යයක් හොයෙනවනම් ඒ තමයි ස්වර්ණ මාලි චෛත්‍ය රාජාණන් වහන්සේ බුද්ධ ශරීරයේ තිබුණ සරජන ධාතුන් වහන්සේලා ද්‍රෝන අටයි මේ අටෙන් එක ද්‍රෝනයක්ම වැඩ සිටින්නේ නිරුවන් වැලිසෑයි එතකොට ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු දෙසිය තිස් හතකට පස්සේ ධර්මාසෝක රජතුමා අසූ හාරදහසක් වෙහෙර විහාරස්ථාන හැදවා ඉතුරු සරවජන ධාතුන් වහන්සේලා ද්‍රෝන හත අරගෙන ඒ සෑම වෙහර විහාරස්ථානයකම ධාතුන් වහන්සේලා ටික ටික තැම්පත් කර ඒ අතර බුදුරජාණන් වහන්සේගේ පාතර ධාතුන් වහන්සේට හුන්වහන්සේ දානවලදපු පාත්තරයට සරවජ්‍ය ධාතුන් වහන්සේලා පුරවල ලංකාවට ව්වා සඳහංගෙනවා මහාවන්සේ ඒකාල ලංකාවෙ රජකං කරපපු දේවානම් පිතිස රජතුන්මාට රජතුමනි. ප්‍රියන් නිරිදුුණි. මම දමදිියව තලේ තුළ සුහාරදහසක් වෙෙර විරස්ථාන ඉදි කරල සර්වඥ්‍ය ධාතුන් වහසේලා තැන්පත් කර. ඔබත් මේ ලංකාදේපය තුළ යොදුනක් යොදනක් පාස චෛත්‍ය හදල වෙහෙර විහාරස්ථාන ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේගේ පාට්‍ර ධාතුන් වහන්සේට ධාතුන් වහන්සේලා පුරවල ලංකාවට යපු බව සඳහන් වෙනවා. එතකොටඒ පාට්‍ර ධාතුුවට පුරවල එපු ධාතුන් වහන්සේලා සරවජ්‍ය ධාතුන් වහන්සේලා අද ලංකාදීපයේ තුළ නොඒක් ප්‍රදේශවල චෛති රාජයණන් වහන්සේ තුළ ධාතු කරඩු තුළ බුදුපිළිම වහන්සේලා තුළ තැන්පත් කරලා තියෙනවා මේ වගේ ලංකා පුරා සිද්ධස්ථාන බොහෝ මේක සරවජ ධාතුන් වහන්සේලා වැඩසිටින. ඒනිසා තවමත් බුදුරජාණන් වහන්සේගේ අබෑටඒක ප්‍රමාණ, පුංචි සර්වජ්්‍ය ධාතුන් වහන්සේ නමක් තුළ පවා ඒ බුද්ධ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. එනිසයි පින්ංවතුන අවුරුදු පන්දාහක් අවසන්වෙනකොට. ලෝකෙ සියලුම සර්වජ්්‍ය ධාතුන් වහන්සේලා ද්‍රෝන අටම එකට එක තැනකට එකතු වෙලා අර බුදුරජාණන් වහන්සේගේ සරීරේ ති භාකාරයටම ලලාට ධාතුව නල මත පිහිටන. ධන්ත ධාතුන් වහන්සේලා හතර නම ඒ තැන්වල පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා දෙනම ඒ උරහිස්ත තුළ එතන පිහිටනවා. අනෙක් සියලුම පුංචි පුංචි බිදීගිය ධාතුන් වහන්සේලා එකට එකත්වෙලා ඇට සැකිල්ලක් අරාස්තිය ඒ විදිහටම සකස්වවෙලා බුදුරජාණන් වහන්සේ ජ්‍යස්ති ධාතුන් වහන්සේලා තිබ්බෙ කොයි ආකාරයෙන්ද. ඒ විදිහටම සකස්සේලා බුද්ධ ශරීරයක් මැවෙනවා. ඒ බුද්ධ ශරීරයේ තමයි ඉස්රලාම ධාතු පඩනිර්වාණය ආරම්භ වෙන්නේ රන්ලිසයි එතනිින් අහසට පැනගෙන සර්වජ ධාතුන් වහන්සේලා බුද්ධ රූපයක් මැවිලා ප්‍රාතිහාරයක් පාලා එතනින් වැඩම කරනවා නාගදීප චෛත්‍යරජාණන් වහන්සේ ළඟට නාගදීප චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩසිටින මැනි පුට අහසට පැරනැගලා ඒ මත පිහිටන සර්වජ ධාතුන් වහන්සේලා ද්‍රෝණය එතනින් වැඩම කරනවා බුද්ධගයාය වජිරාසනය ළඟට බුද්ගයාය වජරාසනය ළඟදී තමයි ලෝකෙ හැම තැන සියලුම සර්වචච ධාතුන් වහන්සේලා එකට එකතු වෙන එක් තැන් වෙන තැන. නාගලෝකයේ තියෙන ධාතුන් වහන්සේලා. මනුස්සලෝකෙ සෑම චෛත්‍යකම තියන සර්වචන ධාතුන් වහන්සේලා. ඒවගේ දිවියලෝක බ්‍රහ්ම ලෝක තියන සර්වචච ධාතුන් වහන්සේ සියල්ම ද්‍රෝන අටම එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් මැවිලා බුදුජාණන් වහන්සේ ගම මේ බුද්ධ ශරීරය උන්වහන්සේගේ පිරිනිිවන් පාන්න කලින් කරපු අදිිෂ්ඨානයට අනුව යමා මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. තොට යමා මහ පෙළහරපාන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඉවිදිමතුන් අත රග්‍ර මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහා පෙළහරපෑමක් කරන්න බෑ. තකට බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. යමාමහා ප්‍රාතිහාරයක් පාලන පුළුවන්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පාලා. අවුරුදු පන්දාහ කවසන් වෙනකොට ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් මැවිලා. යමාමහා ප්‍රාතිහාරයක් අහසේ සිද්ධ වෙනවනං ඒ ධාතුන් වහන්සේලා තුළ අදටත් කොයි තරම් බුද්ධ ශක්තියක් ගැබ් වෙලා තියෙනවද. යමාමහා ප්‍රාතිහාරේදි සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සුරූපේම දස දහස් ගණන නොෙක් බුද්ධ ශරීර අහසේ මැවෙනවා එකඒක ඉරිය ෝලිින් වැඩ සිටිනවා. ඒ බුද්ධ සරී රෝමකෝප අතරින් ගි ජාලාවක් අහසේ විහිද ඕනු. එකක රෝමකෝපයෙන් ගිනි ජාලාවක්ද දියදහරාවක් ද විහිදෝලා අර ගින්න ජලදහරාවෙන් නිවන අහසිදම. මේ වගේ නොයෙක් විශ්මිත ප්‍රාතිහාරයන් යමාමහා පෙළහර තුළ බුදුරජාණන් වහන්සේ නමකට දක්වන්න ොළුවංකම තියෙනවා ඒ ප්‍රාතිහාරය ඇහෙන් දකින්න ලැබෙනවා ඒ වෙනකොට අනාගතය අවුරුදු පන්දාහක් යැනකොට මේ ලෝකඉන්න ඒ ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවටත් ඊළගට දිවලෝක ඉන්න දෙවියන් ්‍රහ්මලෝකොල ඉන්න බ්‍රහ්මයන් ැතතුරු ක්ෂ දේවතාවුනාදී ඒ සියලූම දෙෙන ඒ සිදුවීම දැකල් අවසාන වතාවට බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් ඇතිකරගෙන විශාල පිරිසක් සුගතිය උපදදිනවා බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන. දිව්‍යලෝක උපදින් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන අවසාන අවස්ථාව. ඒ ඒ විදිහට යමාමහා ප්‍රාතිහාරයේ පාල අවසන් වෙනව සමගම අහසෙම ඒ බුද්ධ ප්‍රතිමාව ඒ බුදුරජාණන් වහන්සේ අහසමැවිෙන බුද්ධ රූපය. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියෙන් නිර්මාණය වෙන ධාතුන් වහන්සේලා ද්‍රෝන අටක්ම එක තු වෙලා නිර්මාණය වෙන බුද්ධ සරීරය අහසේම දැවිලා පිලිස්සලා අතුරු දහන් වෙලා යනවා. ඒ තමයි දාතු පරනිර්වාණය. අවුරුදු පන්දාහක් අවසන් වෙනකොට ඔයා ආකාරයට දාතු පරනිර්වාණය සිද්ධ වෙල අවසන් වුනාාට පස්සේ. ආය මත් ලෝක බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වච්ඥ ධාතතුන් වහන්සේ නමක්. අවුරුදු කෝටි ප්‍රකෝටිකානක් යනකන් දකින්න වන්දනාමාන කරගන්න අවස්ථාවක් මේ මනුස්්‍යයන්ට නැතු යනවා. ආයෙමත් සර්වජධාතුරන් වහන්සේ නමකට වදනා කරන්න අවස්ථාවක් ලැබෙන්න්නේ කොයි කාලෙකදද. අවුරුදු කෝටි ප්‍රකෝටිකානකට පස්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මිනි සාවිස සූදාහකට වැඩිවිච්ච කාලෙක තමයි ෛත්‍රී බුදහාාන්දුරු පාලවෙන්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළවෙලා, න්හන්සේ සම්බුදු කෘතිය අවසන් කළ පිරිනිවන් පෑවට පස්සේ තමයි. උන්වහන්සේගේ ශ්‍රීදේයහි ආදාහනයෙන් පස්සේ ඉතුරුවෙන ධාත්තුඋන් වවහන්සේලා තමයි ආයමත් ලෝකයේ සර්වජ්‍ය ධාත උන්වහන්සේලා හැටියට වැඩ සිටින්. එහෙම නම් මේ වෙනකොට මේ මනුස්සලෝක ඉපදිලායි ඔබ වාසනාවන්තද නැද්ද වාසනාවන්තයි. බැම්බලන්න මංගපට දේශනාව පටන්ගන්නකොට පෙන්නල දුන්නා අර වයිසට ගිය අම්ම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේෙන් බණහලා නෙමේ උන්වහන්සේ ෝ දැකලා හිත පහදවාගෙන වන්දනාකිරීමෙන් පවා දිවේ ලෝක ඉපදනා. එහෙමනම් අදත් මේ ලෝක ඉන්න සද්ධවන්තායට. බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා හා සමානව සරවජ ධාතුන් වහන්සේලා ලෝකයේ වැඩසිටිනෝ. ඒ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කර ල අප ප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්කම තියනවා. බුදුරජාණන් වහන්සේගේ ස්පාර්සය ලබපු පූජනීය ජෛශරීමමා බෝධීන් වහන්සේ ඇතුළු අෂ්ටඵල බෝධීන් වහන්සලා දෙතිස්ඵල බෝධීන් වහසලා වැඩ සිටිනෝ. ඒවගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා වැඩ සිටිනෝ. එතකොට මේ ත්‍රිවිධ චෛත්‍යයට අපි වන්දනාමාන කරනවනම් මම මේ ජියමාන බුදුරජාණන් වහන්සේටයි වදනා කරන්නේ කියලා. සමාන සිතින් වන්දනා කරන වනං බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානම විපාහ තිපාලයන් අපට අදත් අප්‍රමාණ පින්දහම් රැස් කරගන්න පුළුවන්කොමතිය. ඇතිඒම නම් මේ පින්වත් හැමදිනාටම මේ ලැබිච්ච දුල්ලබ මනුස්සජීවිතයේ තුළ තුනරුවන් කෙරෙ අනන්ත හිතේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණගැ අනන්ත බුදු ගුණ ගැන සද්ධාවක් ඇති කරගෙන මේ සර්වජ්‍යධාතුන් වහන්සේලාට ශ්‍රීපාද සලකුණුවල් ත්‍රිවිධ චෛත්‍යයන්ට වන්දනාමාන කරලා අප්‍රමාණ පින් රැස් කරගෙන උතුම්මු ධර්මීම අවබෝධකරගන්න වාසන උදාවීවා කියලාශිරවාද.